රටම දන්න සිදුවීමක් තමයි නාරම්මල දම්පැලස්ස ප්‍රදේශයේදී සිවිල් ඇඳුමින් සැරසිච්ච පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බුහු බැඳලා ගිහිල්ලා ලොරියක් නවත්තලා ඒ ලොරිය හිටපු පුද්ගලයෙක් ඝාතනයට ලක් වෙනවා. ඒ කියන්නේ මේක නිකන් ඝාතනයක් සාමාන්‍ය එකක් නෙවෙයි. අද ඔහුගේ අවසන් කටයුතු සිද්ධ කරන දවස. මෙතන ගැටලුව තියෙන එකක් මේක සාමාන්‍ය මරණයක් පුද්ගලයෙක් මොනවා හරි වෙලා සාමාන්‍ය විදිහට මරණයටපත් වීමක් නෙවෙයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. බොහොම නිශ්චිතවම සිවිල් ඇඳුමින් සැරසිච්ච පොලිස් නිලධාරීන් දෙදෙනෙක් තමන් අත තියෙන ගිනි අවිය පාවිච්චි කරලා ඝාතනයක් සිද්ධ කරලා තියෙනවා. දැන් මේකට ඒ පොලිස් නිලධාරියාට දඬුවම් දීමෙන් හරි අපි දැක්කා මෙතෙන්ට ආපු වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ලක්ෂ 10ක් මේ ගෙදර මිනිස්සුන්ට දීලා මේකට සාධාරණ ඉෂ්ට කරා යුක්ති ඉෂ්ට කරා වගේ කතන්දරයක් කියනවා. හැබැයි බොහොම නිශ්චිත කාරණේ තමයි මෙතන දරුවෝ 3 දෙනෙක්ට තමන්ගේ තාත්තව නැති වෙලා තියෙනවා. බිරිඳට තමන්ගේ සැමියා නැති වෙලා තියෙනවා. දෙමාපියන්ට තමන්ගේ පුතාව නැති වෙලා තියෙනවා. ඊපස්සේ මේ ගමේ ඉන්න යාළුවෝ මිත්‍රයෝ මේ සිළු දෙනා කියන්නේ ඔහු මේ ගමට ඒ වගේම තමයි ඔහුගේ හිත මිත්‍රාදීන්ට බොහොම කුළුපඟව හිටපු තරුණයෙක් කියලා. ඒතොර ඒ සියලු දෙනාට තමන්ගේ සමීප ඥාතියා දරුවෝ මේ සියලු දෙනා නැති වෙලා තියෙනවා. දැන් මේක බේරන්න පුළුවන්ද 110කින්? දැන් මේ වෙඩි තියලා එහෙනම් ඉස්සරහටත් වෙන්න નિયમિત එක තමයි ඕන වෙලාවට මෙහෙම වෙඩි තියලා මිනිස්සුන්ව මරලා සල්ලි දීලා ඒක ඉවර කරන. ඉතින් ඒකද මේ කරන්න හදන්නේ. මේකට වග කියන්න ඕනේ ඇත්තරම පහුගිය කාලේ මේ ඝාතන සංස්කෘතිය නඩත්තු කරේ දේශබන්දු තෙන්නකෝන්ලා. මේ අමන තුච්ච මිලේච්ච ඝාතන සංස්කෘතිය තමන්ගේ ව්‍යාපෘති වලට පාවිච්චි කරේ දේශබන්දු තෙන්නකෝන්ලා ටිරාන් අලස්ලා. අද ටිරාන් අලස් දේශබන්දු තෙන්නකෝන් ඇවිල්ලා මේවට සාධාරණීෂ්ඨ කරනවා යුක්තිෂ්ඨ කරනවා කියලා බණ කියනවා ඇත්තරම. හැබැයි මේ එකක්වත් වැඩක් නැහැ. දැන් ජීවිතයක් අහිමි වෙලා තියෙනවා. ඒකට රුපියල් 110කට ඒකේ මිල තීරණය කරලා දෙනවා දේශබන්දු තෙන්නකෝන්. අපි අහන්නේ දේශබන්දු තෙන්නකෝන්ට තියෙන බලය මොකද්ද? අයිතිය මොකද්ද? මිනිහෙක්ගේ ජීවිතේ 110ක් තීරණය කරන්න. එයාට මොකද්ද ඒකට තියෙන නීතිමය ප්‍රතිපාදනයක්වත් නැතුව එයා ඇවිල්ලා මෙතෙන්ට සල්ලි දීලා තමන්ගේ යුතුයකම ඉෂ්ට කරා කියලා ලොකු කතන්දර කියනවා. ඒ නිසා මේක බොහොම බරපතල තත්ත්වයක්. මේක සමාජ ඛේදවාචකයක්. ඒ නිසා අපි හිතනවා මේක මෙතනින් නතර වෙන්න නම් මේ සහෝදරයාගේ මරණයට යුක්ති ඉෂ්ට කරන්න නම් අඩුම තරමේ අපි සමාජයක් විදිහට නැවත කෙනෙකුට මෙවැනි දෙයක් නොවීම සඳහා වෙච්ච අවම ක්‍රියාමාර්ගවත් අපි ගන්න ඕනේ. ඒකට අපේ විරෝධය පළ කිරීම අනිවාර්යෙන් කළ යුතුයි කියන එක තමයි අපේ අදහස. යුක්තියෙන් නොහික්මුණු කියන්නේ මේ ඛේදනීය පසු කම්පනයක් මේක. යුක්තියෙන් නොහික්මුණු නිසා. මොකද මේ මිනිස්සුන්ට පොලිසියට ගොඩක් වෙලාවට මොරාල් එකක් ආවා නේද? මොරාල් එකක් ආවා මේ ඒ කියන්නේ වර දේශබන්දු කිව්වනේ. කවුරු කිව්වත් නවත්තන්නේ නැහැ. එතකොට ඇමතියා කිව්වා අපි මොනවද මේ කිසිම දෙයක් සලකන්නේ නැහැ, මානව නීති සලකන්නේ නැහැ. ඒ වගේ අදාළ නැහැ කිව්වනේ වර්තාවල. ඒ අදාවල් ඒව කියන එක කියන්නේ මේ ඒකෙන් පෙළඹුණානේ පොලිසියට ඕන දෙයක් කරන්න පුළුවන්. يعني මේක පළවෙනි සිද්ධිය නෙවෙයිනේ. මේ වගේම මේ යුක්තිය මෙහෙයුම පටන් ගත්තට පස්සේ මාතර වැලිගමදී පොලිස් නිලධාරියෙක් ඝාතනය වෙලා. ඒ කියන්නේ පොලිසිය රෙඩි තියලා. ඒක පළවෙනි සිද්ධිය නෙවෙයි. ඒක තමයි මම කිව්වේ. ඒ කියන්නේ දැන් මේකට වග කියන්න ඕන දේශබන්දුද කියලා කවුරු හරි ඇහුවොත් එහෙම, ටිරාන් අලස්ද කියලා ඇහුවොත් එහෙම නිශ්චිතවම ඒගොල්ලෝ මේ පොලිසියට, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වැඩ කරගන්න පොලිසියට අනවශ්‍ය බලයක් දෙනවා. ඒගොල්ලන්ගේ වැඩ කරගන්න. ඊට පස්සේ වෙන්නේ ඒක සාමාන්‍ය ජනතාවට ඒක එල්ල වෙලා සාමාන්‍ය ජනතාවට තමයි ඒකේ අපහු ඒකේ පීඩාව විඳින්න වෙන්නේ සාමාන්‍ය ජනතාවට. සහ ඒගොල්ලන්ගේ අරමුණක් තියෙන එකක් දේශබන්දු තෙන්නකෝන්ට තියෙනවා පොලිස් ප්‍රතිවීමේ සිහිනයක්. ඒ වගේම තමයි ටිරාන් අලස්ලට තියෙනවා මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහලව රැකීමේ උවමනා. ඒකට ඒක සඳහා ඒගොල්ලන්ගේ තුවක්කු වලට අපිට බිලි වෙන්න කියන එක තමයි මේ කියන්නේ. ඒක බොහොම පැහැදිලිව, ඒ කියන්නේ අපරාධයක් කරලා මිනීමැරුමක් කරාට පස්සේ ඒකට සල්ලි දීලා බේරන තත්ත්වෙට පොලිස් ප්‍රතිපත් වෙලා. ඔළුවක් වටිනාකම ලක්ෂ 10යි. ලක්ෂ 10යිද කියලා. ඒ දැන් මේ දරුවන්ට, මේ දරුවෝ ඉගෙන ගන්න වයසින් දරුවෝ. ඒතකොට මේ දරුවන්ගේ ඉතුරු ජීවිත කාලේ මේ ලක්ෂ 10 මොකද්ද කරන්නේ? දවස රුපියල් ගානේ දීදම් කරන්නේ. ඒතර මොකද්ද ඒකට තියෙන තක්සේරුව? කවුද ඒකට වග කියන්නේ? තාත්ත කෙනෙක් නැවත දෙන්න බෑ. ඒ සෙනෙහස ආදරේ මුකුත් ආයේ ගන්න බැරි දෙයක්. ඒතකොට ඒක තීරණය කරන ලක්ෂ 10කට තීරණය කළා හරිම සරලව. අහුවෙන්දම ඇවිල්ලා දීලා ඒක මීඩියා වලට කියලා කතා කියලා ඉවර කරනවා. ඒක තමයි මම හිතන්නේ නරකම தත්ත්වය. මොකද එතකොට වෙන්නේ ඇත්තටම මේකද ප්‍රශ්නේ තියෙන්නේ. දැන් පහුගිය කාලෙත් මේ වගේම නාදුන්න තුවක්කු කරවෝ යතුරු පැදි වලින් ගිහිල්ලා මිනිස්සු මරුවා. අපරාධකාරී මේ මිනිස්සු අපරාධකාරයෝ කියලා කිව්වා. පොලිසියෙන් ඇවිල්ලා පොලිස් වාර්තා තියනවා කියලා කිව්වා. අපි දන්නේ නැහැ. එතකොට මේ සිද්ධියේදී ඒක පොලිසියෙන් කියලා අහුවෙන්නේ මේ එතන හිටපු මිනිස්සු කලහෝකෝලහාර කරලා එළවලු කඩේ එක්කන වීඩියෝ කරලා ඒව කරපු නිසා තමයි මේගොල්ලෝ පොලිසිය කියලා. නැත්තම් මේක හොයාගන්න කලින් ඒවා කලින් ඒවත් එහෙමද නැද්ද උනේ කියලා කිසිම දෙයක් අපි දන්නේ නැහැ. ලම්පට මැදල මොකක් කර සිද්ධියක් මේ විතර ප්‍රශ්නයක් කියලා වෙඩි තියාගත්තයි කියලා කියනවා. ඒක නැත්තම් කතාව තියෙන දැන් පාතාලි මිනිහෙක්
පොලිස්පති වැඩවලන පොලිස්පති වුණාට පස්සේ කාතාලි මිනිහේ පොලිස් අමාත්‍යංශ බාරගත්තාට පස්සේ මම හිතනවා අපිට මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒගොල්ලන්ට දඩුවම් කරන්න ඕනේ මේ යුක්තිය මෙහෙම යට. ඒගොල්ලන්ගේ යුක්තියක් ඒ කියන්නේ පොලිස්පතිගෙන් හරි පොලිස් වැඩවලන පොලිස්පති හරි පොලිස් ඇමතිගෙන් හරි මේකට යුක්ති ඉෂ්ට වෙයි කියලා අපි නම් හිතන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ තමයි මේක යට ඉන්නේ. ඒ නිසා ඉතින් මේකට යුක්ති ඉෂ්ට කර ගැනීම කියන එක සමාජයේ තියෙනවා. ඒ වෙනුවෙන් අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ කියනවා අපි විශ්වාසයි. හැබැයි මෙහිමයි. ඔයාලට මතක ඇති රතුපස්වල සිද්ධියේදී හතර දෙනා මැරිච්ච වෙලාවේ බ්‍රිටෝ ප්‍රනාන්දුලත් එක්ක මමත් ගියා. ඒ ගියාන් පස්සේ වෙච්ච දේවල් තමයි ඒ ගෙවල් වලට යනකොට ඒගොල්ලන් නිකන් කරදරයක් වුණා. මොකද මේ ඒගොල්ලන්ට ලොකු මුදලක් හම්බුනේ මං කියන්නේ මේකට එහෙම වෙයි කියලා. නමුත් ඒක දෙනකොට මිනිස්සු අර අදහස වෙනස් කර ගන්නවා. ඒ කියන්නේ දැන් පොලිස් අරමුදලෙන් පොලිස් අරමුදලක් තියෙනවනේ. මොකද්ද මේ සුබසාධන අරමුදලෙන් මේකට තව සල්ලි දෙන්න පුළුවන්. දුන්නට පස්සේ කල්පනා කරනවා ඒගොල්ලොත් මේක අතහැර දානවා නැත්නම් මේක සාක්ෂි දෙන අය අර මල්ලීට සාක්ෂි දෙන එක නැති වෙයි. මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඒක තමයි මං කිව්වා අපි මේක අර තනි පුද්ගලයෙක්ගේ මරණයක් විදිහට අරගෙන මේක ඉවර කරොත් අපිට ඉවර කරන්න පුළුවන්. තව සල්ලි ටිකක් අරගෙනත් ඉවර කරන්න පුළුවන්. හැබැයි සමාජයක් ලෙස ගත්තම කීවෙනි මරණේ දක්වා අපි යනවා. මොකක්ද ඒක කෙලවර? ඒ කියන්නේ Tamanට එනකල් යනවා. Tamanට එනකල් යනවද නැත්නම් මේක ඒ දරුවන්ටවත් එන්න දෙන්නේ නැතුව නවත්තනවාද කියන එක තමයි මං හිතන්නේ අපිට තීරණය කරන්න. ඒකෙදි ඇත්තටම ලක්ෂ 10ද කෝටි 10ද මේකක්වත් අදාළ නැහැ. මොකද ඒකෙන් ඒක පියවන්න බෑ. ඒ නිසා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ලයිරු විරසේකරට පැමිණීම ගැන මේ ගොඩක් දුර බැහැර ඉඳලා ආපු එක ගැන ස්තුතිවන්ත වෙනවා. මොකද මේ සියලුම වමේ පක්ෂ අනිකුත් පක්ෂ නම් එකතු වෙන්නේ නැහැ. වමේ පක්ෂ එකතු වෙලා මේ වගේ මරණයක් අරගෙන මිනිස්සු දැනුවත් කිරීමේ වැඩ පිළිවෙල තියෙනව නේද ලයිරු? ඒ කියන්නේ මේකද දේශපාලනය කියන එක ගාව ගන්න ඕන වමේ වලල මේ වගේ දයක් සිදු නොවෙන්න. ඒකට අපි අරගල කරන්න ඕන නිකුත් දේවල් කරන්න ඕන. ඒ නිසා ලහිරුට බොහොම ස්තුතියි ආවට.